පුංචි පුංචි විරාමකට ගිහින් පුංචි රායතයකට එන්න ළමා පිටරත් සමග. මේ විරාජ් අයියේ මම කිව්වා නේද අපේ දිනාරා කියා අපිත් එක්ක ඉදිරියට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඔව්. ඉතින් ඒ වගේම අපේ චාතුරේ නංගි දැන් එයාගේ නිර්මාණ කරන්න ඇස්සලා ඉන්නේ. අපේ දිනාරා ගා මේ නිවේදන පත්‍රයටත් ගොඩක් දක්ෂයි. ඉතින් දක්ෂ නිවේදිකාවක්. ඉතින් අපි අපේ චාතුරයක් නිර්මාණය කරන්න අවස්ථාවක් දෙන ගමන්ම අපි දිනාරක්කට කියමු නේද මේ ඒක පිළිබඳ නිවේදනය කරන්න කියලා. ඔව් අපේ චාතුර නංගි කරන්න දිනාරක්ක ඒක නිවේදනය කරන්න. චාතුරනංගි විරාමල කලින් කිව්වා වගේ ලස්සන නිර්මාණයක් කරන්න සූදානම් වෙලා ඉන්නා. මම හරි නේද? හරි. මට කියන්න බලන්න මොකද්ද අද වෙයි ඉදිරිපත් කරන්න යන්නේ? දැන් අපේ පුංචි යාළුවගේ නත්තරන් ළඟයිනේ. ඒකෙන් අපේ පුංචි යාළුවන්ට එයාගේ යාළුවන්ට තෑගි දෙන්න පුළුවන් ලස්සන රෝස මල් පොපුරක් හදන්න තමයි ලැස්ති වෙලා ඉන්නේ. හරි එහෙනම් අපි ඒක පටන් ගමු නේද? අපිට චාතුරනංගි දිනායක්කේ මම පොඩි බාධාවක් කරනවා. අපිට මේ ඉතාලියෙන් එකතු වෙන අනුර මාමා අපි කතා කරලිමු නේද? හෙලෝ අනුර මාමේ. හෙලෝ අනුර මාමේ. ඔව් අයියා විරමේ අනුර මාමා නම් ගියා. කමක් නැහැ ආයෙ එකතු වෙයි අපිත් එක්ක මේ අපි නිර්මාණය කරමු. අපිට මේ නිර්මාණයට ඕන වෙන්නේ මෙන්න මේ ආකාර ස්පොන්ජ් ෂීට් කැබැල්ලක්. ඒ වගේම ඉරටකුයි නූල් කැලුකුයි විතරයි අපිට මේ නිර්මාණ කරන්න ඕන වෙන්නේ. මුලින්ම අපි මේ ස්පොන්ජ් ෂීට් එක අරගෙන මෙහෙම රෝල් කරගන්න ඕනේ. චාතුරනංගි ඔන්න ඉතාලියෙන් අඳුරාම අපිත් එක්ක එකතු වුණා. හා ඔයා රෝල් කරන්න කප්පි අඳුර මමත් එක්ක කතා කරන්න. අඳුර මාමේ අයබෝවන්. හෙලෝ දුවේ කොහමද? හොඳයි අඳුර මාමේ. මාමට කොහමද? අපේ තවලින් ඉන්නවා දුවේ. අපි ඉතින් මේ නිවාඩු දවසේ ඉතින් අපි යෝගා කියේ මේ කරන මේ ප්‍රෝග්‍රෑම් ඉතින් බලාගෙන ඉන්නවා දුවේ. හෙලෝ. ඔව් මාමේ ඇහෙනවා අපිට. හෙලෝ දෙදා දුවේ ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා. ඇත්තටම සතුටුයි ඉතින් අපිට ඔබ ලැබිද්දි. බොහොමත්ම ස්තුතියි මාමේ. අද පොට්ට ගොඩාක් ඇවිල්ලා තිනවා අර චූටි බබා දැනිම හරි ලස්සනයි. ඇත්තටම ඉතින් කියනවා නම් මේ ඔක්කොලාටම සුබ නැත්තලක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මාමටත් එසේම වේවා නේද? අපි මේ ඉඳන් ඔක්කොම බලාගෙන ඉන්නේ ඔකත් කියලා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක මේ අපේ ප්‍රෝග්‍රෑම් එක බලනවට. ඔව් යාරේ බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරලා දෙන. හරි මාමේ බොහොමත්ම ස්තුතියි. අපිත් එක්ක අපේ සතියට එකතු වෙන්න කියමුනේ අපේ මාමට. කියන්න ඕනේ. මාමට කියනවා අපේ සතියට අපිත් එක්ක එකතු වෙන්න. අයියෝ මන්දන්නේ. හරි. ඉතින් මාමා වගේ අපේ මල්ලිකා නැන්දට ඉන්නා නැන්දට ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියන ගමන් පුංචි යාළුවන්ටත් එකතු වෙන්න පුළුවන්. එහෙම ගියා. ඒ නිර්මාණයට. ආයේ නිර්මාණයට කියනවා. අනේ දැන් මේ විදිහට රෝල් කරගත්තා. හරි. ඊට පස්සේ අපි මෙහෙම ඉරට්ටක් අරගෙන මේක ඇතුලෙන් ආයි මේ පැත්තට එන විදිහට ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම හොඳට අල්ලලා නූල් කැබැල්ලක් අරගෙන මෙන්න මේ ආකාරව මේක වටේට ඔතා ගන්න ඕනේ. ඔන්න පුංචි යාළුවනේ අපේ රෝස්මල් නැන්දෙන් හදලා ඉවරයි. දැන් අපිට මේක ඕනේ පාටකින් පුංචි යාළුව ආස විදිහට පාට කරගන්න පුළුවන්. මේ චාතුරනංගි ඔහම ඉන්න කොහෙත් ඉඳන් අපේ අයලාගෙන නැන්ද අපිත් එක්ක එකතු වෙනවා. අයබවන් නැන්දේ. අයබවන් දුවේ පුතේ. අයබවන් නැන්දේ. නැත්තලා කේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. නැදදස් වේවා. සුබල් කවුරුත් කේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ මන් කියෝ ඉන්න සන්තෝෂය හැමදාම ඔය විදියට ඒකත්
හරිම ලස්සන්ට ගීතය ගැව්වා මේ මතක නැහැ කියලා කෙනෙක් එහෙම මේ දැනුන්නේ නැහැ නේද කියලා අපේ නැන්ද හරිම ලස්සන්ට ගැව්වා නේද ගීතේ. ඉතින් මේ නැන්ද මේ අපේ නැන්ද වගේම අපිට අපේ මල්ලිකා නැන්ද ඉන්ද්‍රාණි නැන්දට අපිත් එකතු වෙන්න පුළුවන් අපේ දුරකථන අංකය 3 වෙනවා. ඉතින් හරි දැන් ඔන්න පුංචි යාළුවනේ අපේ රෝස මාලන් හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලස්සනට මේ රෝස මල පාටි කරගන්න පුළුවන්. මේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ චතුර නංගි. දැන් අපි ඔය රෝස මල හදද්දී මේ දැන් අපි පැඩින් එක මේ රෝල් කරගන්න ඕනේ. එතකොට ඒක එකක් උඩට හිටින විදිහට. ඔව් යටට එන්න මේ වගේ එකක් කියන්නේ යටට එන්න තමයි රෝල් කරගන්න ඕනේ. ඔය මුලින්ම පොඩියට පටන් ඊට පස්සේ ලොකුට. හරි. ඔන්න එහෙනම් මම මේ උත්සාහයක් කරන හදන්න. හදලා එකක් හරි ගේන්න. ඔව් දැන් අපි පුංචි යාළුවන්ට පුළුවන් නැත්තරට තෑක දෙන්න. අපි ආයේ ඔක ගලවලා ආයේ හදමුද පොඩ්ඩක්? ආයි? ඔව්. ගලන් බැරි තෝක. බල. ගොඩක් අනේ ගලවන්න. තදින්ද ගැට ගහලා තියෙන්නේ. හරි කමක් නැහැ. මං ගලවන්නකම්. හරි. ගැලෙව්වා. හරි ගැලෙව්වා. හරි. දැන් මං ආයෙ නම් හදරම ලිඳලා මේ වගේ ස්පොන්ජ් ෂීට් එකක් අරගෙන මෙන්න මේ විදිහට රෝල් කරගන්න ඕනේ. මෙහෙම එකක් එකක් යටට එන විදිහට. හරිම ලේසියි නේ විරාජ් අයියේ මට එපා. හරිම ලස්සනයි ඒ කියන්නේ. හරිම ලේසියි නේද? හරිම ලේසියි නේද මේක හදන්නේ? ඊට පස්සේ මෙහෙම අල්ලගෙන මේ ඉරට මෙහෙම ස්පොන්ජ් ෂීට් එක ඇතුලෙන් අපි යවා ගන්න ඕනේ. හරිම ලේසියි. ඉක්මනින් හදා ගන්න පුළුවන්. ලස්සනයි.
ඊට පස්සේ මෙහෙම ආයි නූලෙන් අපි ඉස්සෙල වගේම ගැට ගහගන්නවා. ඒක තදට ගැට ගහගන්න ඕනේ යාළුවනේ, නැත්නම් ඒක ජලවෙන්නේ ඉඩකඩ වැඩි. ඊට පස්සේ කැමති පාටකින් පාට ගන්න පුළුවන්. අප කොහොමද පාට කරන්නේ? අපිට කැමති පාටක් ෆැබ්‍රික් පේන්ට් කැමති පාටක් අරගෙන පින්සලක් අරගෙන ඒ ස්පොන්ජ් ෂීට් එකේ තවරන්න ඕනේ පාට එක. ඔව් හරිම ලස්සනයි මේ. හැබැයි පාට නොකරත් තියන්න පුළුවන් නේද? පුළුවන්. සුදු පාටනේ ස්පොන්ජ් ෂීට් එක, එතකොට ලස්සනයි. මල්. හරි. අපි විනාත්ගේ සින්දුව අහමුද? විනාත් සින්දුවක් කියන්න ඉන්නවනේ, අපි සින්දුව අහමුද? විනාත් මල්ලි මොකද කියන්න? ආදරේ පොඩි හඳමාවේ සින්දු. හරි. අපි කියමු බල. ආදරේ පොඩි හඳමාවේ ඔබට විතරම් දරුවෝ හඳමාවේ ආදරේයි පොඩි හඳමාමේ ඔබට විතරම් දරුවෝ හඳමාමේ කිරිපැණි මට ගෙනවිදෙන්කෝ කිරිපැණි මට ගෙනවිදෙන්කෝ හින්සරේ හඳමාමේ අබුඩාබිවලින් අප ඉන්ද්‍රාන් නැන්දන්න එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි කතා කර ලිංගුනේද? අයිබෝන් ඉන්ද්‍රාන් නැන්දේ, අයිබෝවන්. විරාජය කතා කරන්නකෝ. අයිබෝන් නැන්දේ, හරි නැන්දේ. ඉන්නවා
ඉතින් ගොඩාක් ලස්සනයි දූල පුතාර අද නිරාජ්චුදා සති ගානක් එන්නත් ඉඳලාද ඇවිල්ලා ඉතින් ඔක්කෝම හරිව ලස්සනයි තව තමන්ගේ දක්ෂතාව පෙන්නනවා හරිව ලස්සනයි පුතේ ගීත ගායනා කරනවා කතන්දර කියනවා හැමදේම හරිව ලස්සනයි අපි ඉතින් හැදිහිටි වුණාට හරිම ආදායම් බලාගෙන ඉන්නේ ඔගොල්ලෝ හරි දක්ෂව තමන්ගේ වයසද ඉතින් මම ඔක්කොටම මේ නිවාඩු කාලෙත් මම ඉතින් ඉක්මනට ඉවර වීගෙන යනවා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මම ඉතින් අවදා මිරාච්චිතා ගැටින්දුවක් කියලා මොකද ඉන්න අපේ වැඩිමල අයන්නේ එහෙනම් ළඩේ ගැටින්දුවක් කිව්වා නේද ඉතින් මම කිව්වට කිව්වට මම ඉතින් පියාණන් ගොඩක් කාලේ සිය දෙනාට මම දැන්නයි දෙවිතගේ ප්‍රාර්ථනා කරනවා විදිහට නන්දටත් දුසන්නයි දෙපිහිටයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලැබුණ සතියත් අපිත් එක්ක එකතු වෙන්න කියලා කියනවා නේද අමල්ලන්ට සරගෙන් අක්කකින් අහන්නද? ඔය අහන්න කවන්න ආසයිද? ඔව්. ගොඩාක් ආසයි. ඇයි දැන් තරහ වෙනවා කියන්නේ? ඔයගොල්ලෝ ඉතින් ඇහුවේ නෑනේ මමනේ ගොලන්ගෙන් ඇහුවේ එක. මේ චාතුර නංගි සින්දුවක් කියනවා කිව්ව නේද? ඒවිති හරි අන්ත චුට්ටකින් කියන්න තව චුට්ටකින් අය නම කියන්නකෝ හා දැන් කියන්න කොහෙද ඇය කොන්න අයියෝ මටකට ඕල කෙනෙක් එක්කදලා ඉන්නලු සුජානි නැන්ද පිට එක එකතු වෙලා ඉන්න සුජානි නැන්ද පිට එක එකතු වෙලා ඉන්න ආයිබෝන්ස් නැන්දේ බොහොම ස්තුතියි නැන්දේ බෝනික දෙන්න කියනන්නේ මොන බෝනික කියනද? මේ නංගි කියනද? මේ බෝනික කින්ද අහන්න ඕනේ. අපි අපි සින්දුවක් කියමුද? මොකද නැන්දේ පැහැදිලි නෑ. ආනන්ද නැන්ද කියන්න. ආනන්ද කියන්නකෝ. බලපුත් වෙන අපේ නැන්ද ළමුණ සතියේ එකතු වෙයි කියලා. හරි අපි අපේ
ඇය ගොන්නේ දිකට දාලා හැම උදේම එනවා පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ එයාට අපි ටීචර් කියලායි අමතන්නේ එයාට අපි ටීචර් කියලායි අමතන්නේ අපේ පන්තිය ළමයි එක්ක ඈ හරියාලුයි ඈ පාසල් නවතට පන්තිය පාලුයි අපේ පන්තිය ළමයි එක්ක ඈ හරියාලුයි ඈ පාසල් නවතට පන්තිය පාලුයි කමරාලගේ කතාවටයි අපි හරියාසා කවදාවත් නෑ පන්තිය කරන්නේ ගෝසා ඇය කොන්නේ දිකට දාලා හැම උදේම එනවා පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ එයාට අපි ටීචර් කියලායි අමතන්නේ එයාට අපි ටීචර් කියලායි අමතන්නේ එයාට අපි ටීචර් කියලායි අමතන්නේ හරිම ලස්සනයි මේ චතුර නංගි ලබන සතියේ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු ඉන්නවලු බලමු ඔන්න සෞදි වලින් අපිත් එක්ක එකතු වෙනවා නැන්ද නැන්ද කෙනෙක් මාම කෙනෙක් එකතු වෙනවා අයිබෝන් මාමේ අයිබෝන් මාමේ හලෝ ඔව් මාමේ අපිට ඇහෙනවා ඔව් මාමේ අපිට ඇහෙනවා අපිට ඇහෙනවා නෑ මාමේ විසන්දි වුණා මාම ගියා නේ රජයියේ මාම ගියා ඉතින් දැන් ඉතින් අපි මොකද කරන්නේ අපේ මාම ලැබෙන සතියේ නෑ එකතු වෙන අනිවාර්යයි අනු දැන් අපි හැමෝම සින්දු කියන්නේ තෙසාරණගේ සින්දුවක් කියලා නේද එයාගේ සින්දුවක් මේ මට සින්දු කියන්න බෑ හැබැයි ඔය හැමදාම ඔහොම කියලා මග අරින්න දැන් අපිට ගෙදර යන්න වෙලාව ලැබිලා තියෙන්නේ දැන් වෙලාව හරි ඒකින්ද මම හරි අපි මෙයාගේ සින්දුව කියන්න අවසන් කරනවා අනේ මට සින්දු කියන්න නම් බෑ මම නටන්න පුළුවන් ඉතින් නටන්න කරයි අපි කියන්න සින්දු කරන්න නටන්න බෑ හරි කමක් නැහැ මේ අපි ලබන සතිය මම මේ බලමු ලබන සතියේ හය වෙනි තිය අදට සමුගන්න වෙලාව ඇවිල්ලා තමයි තියෙන්නේ හැබැයි ලබන සතිය අපි හරියටම වෙලාවට පුංචි යාළුවන්ගේ ගෙදරට එන්න එනවා ඉතින් අදට ගියාට අපි ලබන සතිය එනවා නේද ඉතින් අදට යන්නේ පුංචි ඔයාලටම සුබම සුබ නැත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් bye